ආයුබෝවන් සුපුරුදුලෙන් ගතුගමින් අදත් අලුත් වීඩියෝවක් අරගෙන SL YouTube අපි ආවා. ඉතින් හැමදාමත් වගේ වීඩියෝව ආරම්භ කරන්න කලින් අපි හිතුවා තාමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැති ඔයාලට අපිව සබ්ස්ක්‍රයිබ් කරලා අපේ අලුත්ම වීඩියෝස් දාපු ගමන් නරඹන්න බෙල් අයිකන් එකක් ක්ලික් කරන්න කියලා ආදරෙන් මතක් කරන්න. SL YouTube අපි හැමදාමත් විශ්වාස කරනවා මේ ලංකාව කියන්නේ ලෝකයේ අනෙකුත් රටවල්වලට සාපේක්ෂව සබා සෞන්දර්ය, කාලගුණය, දේශගුණය හා භූමියේ පිහිටීම ආදී සාධකවලින් මිනිසාට වඩාත් හිතකර ලෙස හා නෙත්සි පැහැරගන්නා ලෙස පිහිටා ඇති භූමියක් බව. ලොව පුරා විවිධ රටවල්වල සංචාරය කරන හෝ වාසය කරන කෙනෙක් නම් මේ වීඩියෝ බලන ඔයත් අපි එක්ක අනිවාර්යයෙන්ම එකඟ වෙනවා ඇති. ඉතින් අද SL YouTube අපේ මේ කාලය වෙන්වන්නේ අපි කලිනුත් සඳහන් කළා වගේම සුන්දර වූ තවත් එක් ගම්මානයක් වෙතයි. ශාන්තිපුර ගම්මානය. ලංකාවේ උසම ගම්මානය විදියට තමයි මේ ශාන්තිපුර ගම්මානය හැඳින්වෙන්නේ. මීට කලින් ඔයා සමහරක් විට මේ ගම්මානය ගැන අහලා නැතුවත් ඇති. හැබැයි ලොව පුරා කාගෙත් අවධානය දිනාගත් ශ්‍රී ලංකාවේ පුංචි එංගලන්තය නුවරඑළිය ගැන ඔයා අහලා තියෙනවා නේද? වසරේ වැඩි කාල සීමාවක් සීතල හා මීදුමෙන් වැසී යන දේශගුණික හා කාලගුණික පරිසරයකින් පරිපූර්ණ වූ මේ නුවරඑළිය නගරයේ ඉඳලා ලංකාවේ උසම ගම්මානයට තියෙන්නේ කිලෝමීටර 4ක් වගේ දුර. නුවරඑළිය නගරයේ ඉඳලා මහනුවර මාර්ගයේ කෙටි දුරක් පැමිණි පසු වම්මත දෙසට අධික නැග්මක් සමග පිහිටි මාර්ගයේ වැටි තියෙන්නේ මේ ශාන්තිපුර ගම්මානයට. මෙම ගම්මානය පිහිටි පරිසරය කෙතරම් සුන්දර වුවත් ගම්මානයට යාමට ඇති මාර්ගය නම් එතරම් සුන්දර වෙන්නේ නැහැ. මේට හේතුව ශාන්තිපුර ගම්මානයට යාම සඳහා ඇති මාර්ගවල කිසිදු ප්‍රතිසංස්කරණ කටයුත්තක් සිදු නොවන බැවින්. එනිසාම එම මාර්ග ඉතා අබලන් තත්ත්වයක තමයි මේ වන විටත් පවතින්නේ. මෙම ශාන්තිපුර ගම්මානය පිහිටා තිබෙන්නේ කිකිලියාමාන කියන කඳු මුදුනේ. මේ වර්ෂ 1962 තමයි ගමක් හැටියට හඳුන්වා දී තිබෙන්නේ. මේ සඳහා බොහෝ වෙහෙස වී කටයුතු කර ඇත්තේ එවකට නුවරඑළිය මහනගර සභාවේ පුරපති විලියම් ප්‍රනාන්දු මහතා. විවිධ බාධක හා කරදර මැද ලංකාවේ උසම ගම්මානය ශාන්තිපුර ගම්මානය නිර්මාණය කිරීමට ඔහු මාරාන්තික උපවාසයක් පවා කළ බව දැනගන්නට ලැබෙනවා. තවත් බොහෝ ගම්මාන ඉදිකරමින් තම සේවය ඉටු කළ මෙතුමා මෙම ගම්මානය ශාන්තිපුර ලෙස නම් කොට ඇත්තේ තවත් එක් සුවිශේෂී කාරණයක් හේතු කොටගෙන. ඒ තමයි මෙතුමාගේ ආදරණීය බිරිඳගේ නම හා ඇයට ගෞරවයක් ලෙස ලංකාවේ උසම ගම්මානයට ඇයගේ නමෙහි කොටසක් ලෙස ශාන්ති යන නම භාවිතා කිරීම. මුහුද මට්ටමේ ඉඳලා අඩි 7342ක් තරම් ඉහළින් පිහිටි මෙම ගම්මානය තුළ තවත් වාර්තා බොහෝමයක් පවතිනවා. ඒ අතරට ශ්‍රී ලංකාවේ පිහිටි උසම බස් මගී ආවරණය, උසම පන්සල, උසම නිවස, එමෙන්ම උසම ජලාශය ආදී බොහෝ ස්ථානද පිහිටන්නේ මෙම ශාන්තිපුර ගම්මානයේම තමයි. කිකිලියාමාන කඳු මුදුනත මත ඉදිකර ඇති මෙම ගම්මානයේ සුන්දරත්වය මෙන්ම අපට නොපෙනෙන අසුන්දර කතාවක්ද ගැබ් වෙලා තියෙනවා. කඳුමත ගම්මාන ඉදිකිරීම අපට පෙනෙන තරම් ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. මේ ඉදිකිරීමේදී බොහෝ පාරිසරික ගැටලු රාශියකට මුහුණ දෙන්න සිදුවෙනවා. දැනටමත් මෙම ගම්මානයේ වැසියන් හා මෙයට පහලින් පිහිටි නුවරඑළිය නගරයේ පිහිටි වැසියන්ද උග්‍ර ජලහිඟයකට මුහුණ දී සිටිනවා. මේට හේතුව මෙම නගර නිර්මාණයේදී ජල පෝෂක ප්‍රදේශ එලිපෙහෙලි කිරීම නිසා. මෙම ගම්මානයේ වැසෙන ජනතාවගෙන් 95%ක්ම දෙනාගේ ජීවනෝපාය වන්නේ කෘෂිකර්මාන්තය. ඉතින් මෙවන් තත්ත්වයක් මත
මෙම ජලහිඟය ඔවුනට තවදුරටත් ඉතා විශාල ගැටලුවක් වනවා. ඉතා දිගු ඉතිහාසයක් ඇති මෙම ශාන්තිපුර ගම්මානය පිළිබඳ විවිධ ඉතිහාස කතා පොතපතේ සඳහන් වෙනවා. මෙම ගම්මානයේ මදක් ඉහළට වන්නට රජය විසින් එහි උස් බිමක නැරඹුම් මධ්‍යස්ථානයක් ඉදි කරලා තියෙනවා. දැනට මෙය පාලනය කරනු ලබන්නේ නුවරඑළිය ප්‍රාදේශීය සභාව විසින්. මෙම නැරඹුම් මැදිරියට ගිය කෙනෙකුට ශ්‍රීපාදස්ථානයේ පිහිටි සමනල කන්දත්, පිදුරු තලාගල කන්දත්, නුවරඑළිය නගරයත් මෙන්ම ග්‍රෙගරි වැවත් ඉතා හොඳින් නැරඹීමට හැකියාව ලැබෙනවා. ඉතින් මේ එළඹෙන සීතල දෙසැම්බරේ නිවාඩුවට ඔයත් නුවරඑළිය යන්න ඉන්න කෙනෙක් නම් මේ ලස්සන හා ලංකාවේ උසම ගම්මානය අනිවාර්යෙන් බලන්න යන්න. ඒ වගේම අමතක නොකර ඒ පරිසරයේ සුන්දරත්වය, අපූර්වත්වය ඔබ මම වගේම තවත් අයකට නැරඹීමට හා විඳීමට හැකියාවරින් පරිස්සම් කර ඔබගේ මතක සටහන් රැගෙන එන්නත් අමතක කරන්න එපා. එහෙනම් අනිවාර්යෙන්ම ඔයත් ශාන්තිපුර ගම්මානය බලන්න ගියොත් මතක ඇතුව පහලින් අපට කමෙන්ට් එකක් දාන්න. අදට අපි ගිහින් එන්නම්.